ජනතගාන මියගිය යුත්තේ මේ විඩාව නිසා. ඒක තමයි දැන් මේ ගමන යද්දී ඉස්සෙල්ලාම ඒක දැනගන්න ඕනේ. ඊළඟ මොහොතේ මේ තමන් මේ ඇස් දෙක පියවෙන්න ඉඩ තියනවා කියන කාරණේ දකින්න ඕනේ. තේන්න ඉතින් අපි නිවනක් අරමුණු කරගෙන භික්ෂුත්වයේ අරමුණු කරගෙන යන්නේ ඇයි මේ සියල්ල අනිත්‍යයි කියලා දකින නිසානේ. තේන්න. ඒතකොට ඉතින් ඒ දකින කෙනා අනිවාර්යයෙන්ම ජීවිතේ නිත්‍යභාවයක් දකින්නේ නැහැ. තේරෙනවද? නමුත් හෙට ජීවත් වුණොත් මේ දේ කරනවායි කියන සැලැස්මක් තියෙන්න ඕනේ. ඒක කාටක් තියෙනවා තේරෙනවා හෙට ජීවත් වුණොත් මේක කරනවායි කියන සැලැස්ම සාරිපුත්ත මහ රහතන් වහන්සේට තිබේ අද දවසේ හිතනවා හෙට කොහටද පින්ඩපාතේ වඩින්නේ කියලා තේ නමුත් ඒ ඒ කැමැත්ත තුළ තෘෂ්ණාවක් බැහැගෙන නැහැ නමුත් එහෙම හිතාගෙන ඉද්දී අද රැයට හුස්ම ගියොත් එයා නිදහසේ හුස්ම ටික අරිනවා නමුත් හෙට පින්ඩපාත ගැන උපාදානය සකස් කරගන්නේ නැහැ ඉතින් මේ ගමන යද්දී මහත්තු ඉස්සෙල්ලාම ඉතින් අපිට ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ තේරෙනවද ඉතින් අපි තුලේ විශ්වාසය තාම නැත්නම් ඒකෙත් ඉතින් සම්මා දිට්ඨිය දුරු. මොකද සම්මා දිට්ඨිය තමයි අපිට කියලා දෙන්නේ මෙරිලා නැවතු උපතක් තියෙනවා. කර්මයේ කර්මඵල විශ්වාසය. ඒ නිසා අපි දන්නේ කොයි මොහොතේ කුසල් විපාකයක් හිට විපාකෙටේද අකුසල් විපාකයක් අපේ විපාකෙටේද කියන්නේ. ඒක මේ විශ්වාසය සකස් වුණ කෙනාට අර වගේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. තේන්නාද? ඒත් ඒ වගේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. Taman ධර්ම මාර්ගය තුල ඉන්නවා නම් මහත්යෝ එයාට මරණය කියන කාරණේදී පැවිදි වුණාද ගිහි වුණාද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. තේරුණාද? පැවිදි වුණාද ගිහි වුණාද කියන කාරණේ මරණයට අදාළ වෙන්නේ නැහැ. මොකද මේ මේ අනේපිට සිටුමත් මැරෙන්නේ අනාගාමි ඵලයට පත් වෙලා. උග රුහපතිවරයා ජීවත් වෙන්නේ අනාගාමි ඵලයට පත් වෙලා. ඒ නිසා මැරෙන ධර්ම මාර්ගය තුල බැසගෙන හිටියනම් ගිහිද පැවිදිද කියන කාරණේ අදාළ වෙන්නේ. නමුත් ධර්ම මාර්ගයේ ශක්තිමත්ව වැඩෙන්න පැවිදි ජීවිතේ උපකාර වෙනවා. එතන උපකාර වෙනවා. තේරුණාද? නමුත් පැවිදි ජීවිතයට යන්න ඕනේ හදිසියේ කඩාගෙන බිඳගෙන නෙමෙයි. මොකද එතෙන්ට තියෙන තෘෂ්ණාවත් අතහැරලා අපි එතෙන්ට යන්න ඕනේ. දැන් සමහරු පැවිදි වෙන්නේ තෘෂ්ණාවට. අර ස්වාමීන් වහන්සේලා දානි වළඳනවා දැකලා වඩිනවා දැකලා උන්වහන්සේට අප උපස්ථාන කරනවා දැකලා පින්ඩපාතේ වඩිනවා දැකලා ওই රූපයන් කෙරේ ආස්වාදය ඇති කරගෙන එයා හිතනවා මමත් පැවිදි වෙනවා කියලා. නමුත් එතෙන්ට ගියාට පස්සේ මාත්‍ර ඒ ආස්වාදේ නැති වෙනවා. ආස්වාදේ తాවකාලිකයිනේ. එතන සමට අපි නොහිතන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාම අර ආස්වාදේ නැති වුණ ගමන් වන්න ආදීන මේ සකස් වෙනවා කලකිරීම ඇති වෙනවා. ඒ නිසා අපි ශාසනේ අපි මම පැවිද්දට ගියේ මහත්තයෝ ගිහි ජීවිතයයි පැවිදි ජීවිතයයි දෙකම කලකිරලා. තේරෙනවද? කොතනකවත් මම ගිහි ජීවිතය ගැන කලකිරিলা පැවිදි ජීවිතය පිළිබඳ විශ්වාසකින් පැවිද්දට ගියේ නැහැ. මොකද මං තරුණ කාලේ ඉඳන්ම මං පන්සල් ස්වාමීන් වහන්සේලා ගොඩාක් ඇසුරු කළා. එනිසා මම පැවිද්දට යන්නේ මහත්තයෝ ගිහි සමාජයේ පැවිදි සමාජයේ දෙකම කලකිරিলা. එහෙම කලකිරিলা එතෙන්ට ගියාට පස්සේ මම පැවිදි වෙලා ආරණ්‍යයට ගියත් මට මේ ඉඳුල් වාදනයකින් හාමුදුරුවෝ කෙනෙක් මාව නෑවුවත් මං ගැටෙන්නේ මොකද මං කලකිරিলা එතෙන්ට ගියේ. තේරෙනවද? එතනයි අපිට ප්‍රශ්නේ. අපිට ඕන තැනක සාමාන්‍යයලා 100ක් ඉන්න තැනක වුණත් අපේ පාඩුවේ අපිට ඉන්න මේ ඩොක්කක් ඇන්නා වුණත් අපිට ඇස් දෙක පියාගෙන ඉන්න පුළුවන් උනේ පුතේ. අපි ඒ දැක්ම අපි තුල. එනිසා එතන තමයි ධර්මය. ආසාවගෙන ආස්වාදිනේ. ආස්වාදේන ආදීනවයක් තියෙනවා. ආසාව ෂේ වුණේ ගමන් ඊළඟට ආදීනනේ මතුවේ. ඒ නිසා ඒ වාක්‍යෙත් අපිට කලකිරෙන්න ඕනේ. දෙයියනේ ඒක සම්බේ සිද්ධ අපි ගිහි ජීවිතේ දකිනවා වගේම පැවිදි ජීවිතය තුල අපි දකින්න ඕනේ. දෙයියනේ බලන්න දැන් මේ ස්වාමීන් වහන්සේගේ සීලේ ස්වභාවය, මේ ස්වාමීන් වහන්සේගේ හැසිරීමේ ස්වභාවය, මේ ස්වාමීන් වහන්සේගේ හම්බු කිරීමේ ස්වභාවය අපිට ඒ වාතුලින් ගොඩක් කමටහන් දිනවා ගන්න සමාජෙ නේද? ඒතන මේ වාතුලින් ගැටෙන්නේ නැහැ. ගැටීමනේ ගැටෙනවා නම් තේරුමන්නේ. ගැටීමනේ මේ අවබෝධය. අපි කොච්චර මෙතෙන්ට කාන්තාවක් එක්ක ස්වාමීන් වහන්සේ නමක් ආවත් ගැටෙන්න යාලුතු නැහැ. ධර්ම ලෝක ස්වභාවය අපි දකින්නවා. තේරෙනවද? කාන්තාව එහාට ගියාට පස්සේ හාමුදුරන්ට අපි වඳින්න අපි දක්ෂ වෙන්නවා. අපි කාන්තාව හාමුදුරුව එක්ක ගැටුණා නම් ඒ කියන්නේ හාමුදුරුව ඉන්න තැනමයි මහත්යත් ඉන්නේ. තේරෙනවද? දෙක දෙන්නම ඇලීමයි ගැටීමයි දෙක තුන. ඒ නිසා දෙන්නම ඉන්නේ එක තැන. ඒ නිසා මහත්යර හාමුදුරන්ට බයින්න කිසිම අයිතියක් නැහැ මොකද මහත්ය තුලක් ගැටීම තියෙනවා එයා තුලක් ඇලීම තියෙනවා ඒ නිසා ඒතෙන්දි පැවිද්දදී මහත්යෝ මේ ඔක්කොම පිළිබඳ යථාබෝධයෙන් පැවිද්දට යන්න ඕනේ එහෙම හිතන්න දක්ෂගෙන ඊළඟ තප්පරේ මරුණත් මහත්යෝ ආචීවරයක් දරාගෙන හිටියද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ.